අපි COVID-19 ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සිදු කළ අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ වගේම සෞඛ්‍ය නොවන COVID-19 රෝගය පාලනය සඳහා ඉදිරි පෙළේ කටයුතු කරපු අනිත් කණ්ඩායම් වලට විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක හමුදාව වගේ කණ්ඩායම් වලට ඒ වගේම COVID-19 පැතිරුණු අපිට පාලනය කරගත නොහැකි වෙච්ච ඉතාමත්ම අවදානම් සහගත රැකියා ස්ථාන වලට අපි ලබා දීම සිද්ධ කළා. වැඩියෙන්ම ව්‍යාප්ත වෙච්ච බස්නාහිර පළාතේ විශේෂයෙන්ම ගම්පහ, කළුතර ඒ වගේම කොළඹ දිස්ත්‍රික්ක වලත් කොළඹ මහනගර සභා සීමාවේ තුලත් විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී කොට්ටාෂ හඳුනාගෙන ඒ ග්‍රාම නිලධාරී කොට්ටාෂ වල අවුරුදු 30ට ඉහළ සියලුම දෙනාට එන්නත් ලබා දීමත් ඉන් අනතුරුව තවත් හඳුනාගත්තු ග්‍රාම නිලධාරී කොට්ටාෂ වල අවුරුදු 60ට ඉහළ කණ්ඩායමට එන්නත් ලබා දීමත් සිදු වුණා. මේ අවස්ථාව වෙන විට අපේ රට තුළට ලැබිලා තියෙන එන්නත් ප්‍රමාණය 12,64,000ක් වෙනවා. එයින් මේ වන විට අපි එන්නත් මාත්‍රා 9,23,954ක් අද උදේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් අපිට ඉදිරියේදී දෙවන මාත්‍රාව ලබා දීමත් සිදු කළ යුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී පළවෙනි මාත්‍රාව ලබා දීම తాවකාලිකව අත්හිටුවා තියෙනවා. දෙවන මාත්‍රාව ලබා දීම සහ අපිට එන්නත් අවශ්‍ය නිසා. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ අගහරි මේ මාසයේ මුල වෙනකොට අපිට නැවතත් කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රට තුලින් අපි මිලදී ගන්න ඇනවුම් කර මිලදී ගන්න මාත්‍රාව වගේම කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ගැවි සංවිධානය, යුනිසෙෆ් සංවිධානය වගේ සංවිධාන විසින් පිටුවාගත්තු කොවැක්ස් පහසුකම යටතේ අපිට ලබා දෙන කොවිෂීල්ඩ් එන්නතත් අපිට ලැබෙයි කියලා. ඒ ලැබුණු වහාම අපි නැවත වතාවක් අපි ජනතාවට එන්නත ලබා දීම නැවතත් ආරම්භ කරනවා.